ඉනි ස්කව් දෙදාත් විසිදගේ පහයි විසේක ස්කවසිෂන්ය තමයි අද අපි මේ කරන්න සූදානම් වෙලා ඉන්නේ. එතකොට මුලින් අපි කැටි නලසංඥා හතරක් කරලා ඇසෙම්බල් කරගන්නවා. ඉන් පසුව දජයසවීම සිදු කරනවා. එතනින් කාණ්ඩරක්ෂය නිලවශයෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ ජාතිගිය ගායනා කිරීම සිද්ධ වෙනවා. ආගම සීකිරීම ඉන් පසුවත් ඊළඟට අපිට තියෙන වැදගත්ම දේ තමයි දවසේ සිතුවිලි. Nothing can harm you as much as your own thoughts unguarded. මෙතනදි මේ කියන්නේ ඔයගොල්ලෝගේ සිතුවිලි ඔයගොල්ලන්ට පුළුවන් දාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා දාගන්න. එකක් තමයි හොඳ සිතුවිලි. හොඳ සිතුවිලි වලට ඉස්මතු වෙන්න කරන්න ඕන ප්‍රධානතම දේ තමයි නරක සිතුවිලි කියන දේ පුළුවන් තරම් බැහැර කරගන්න. ඒ සඳහා ඔයගොල්ලෝ තුළ තියෙන හොඳ යාන්ත්‍රණය. ඒ යාන්ත්‍රණය හොඳ තැනක තිබ්බොත්, ඒ ගාඩ් එක, ඒ ආරක්ෂා හොඳ තැනක තිබ්බොත් ඔයගොල්ලන්ට හොඳ සිතුවිලි තුළින් හොඳ ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඒකට ඒ පිළිබඳව අද දවසේ අපි මුලින්ම දැනුවත් වෙලා ඉමු. ඊළඟට report of attendance මේක කරන්න patrol leader. ඊළඟට report of census මේක කරන්න assistant patrol leader. ඊළඟට inspection මේක කරන්න scout leader හෝ patrol leader. ඊළඟට අද දවසේ තියෙන දේවල් ටික තමයි තියෙන්නේ. Prime Minister Award එකේ proficiency best තමයි අපි මේ කරගෙන ඉන්නේ. දැන් ඒක sport group එක අපි ගිය සතියේ පටන් ගත්තා. ඒකෙත් අපි sportsman කියලා ගිය සතියේ එකක් ඉවර කළා. ඒතන අද දවසේ තව අලුත් දෙකක් තියෙනවා. එකක් තමයි ride, අනිත් එක තමයි swim. මොනවා කණ්ඩත් කලින් අපි කාණ්ඩවම විසිරවා සිද්ධ කරනවා. ඒක කරන මොහොතේදී අශ්වල වැඩමක් කරේට තමයි අපේ සකස් වෙලා ඉන්නේ. මාර්ගදර්ශක නායකයා සිග්නල් කරපුවහම පෙට්‍රල් ලීඩර්ස් ලා ගිහිල්ලා සමාජ කණ්ඩායමේ සාමාජිකයන් පාසු වෙන සීරුවට ගෙනල් ආචාර කරනවා. නැවත සීරුව නම් පාසුර ගෙනල් පාසු වෙන සීරුවට ගෙනල් කාණ්ඩන විසිර යාම කියන දේ සම්පූර්ණ වෙන මොකක් සිද්ධන්නේ? දකුණට හැරලා පියවර තුනක් විසිර යාම සිද්ධ වෙනවා. එතකොට තමයි මේ කාණ්ඩනම විසිර යාම කියන කාරණේ සම්පූර්ණ වෙන්නේ. ඊළඟට අන්න අපි දෙවෙනි අර්ධේ පටන් ගන්නවා. ඒකේ අපි දැන් කොහෙද ඉන්නේ කියලා බලුවොත් අපි ඉන්නේ one from sport group කියන කතන්දරේ. දැන් මම මේ sport group එකේ ඕගොල්ලන්ට සම්මස්තයක් විදියට කියලා දෙනවා 1 2 3 4ක්. ඒතර මේ 4න් එකක් තමයි ඕගොල්ලන්ට තෝරන් කරන්න තියෙන්නේ. දැන්ටවත් මම ගිය සතියේ එකක් කරලා දීලා ඉවරයි ඕගොල්ලන්ට. ඒතර තව 3යි අපිට ඉතුරුලා තියෙන්නේ. ඒනොට තව 2ක් ඉවර කරන්න. right අපි වැඩි පුර බෑක්ග්‍රවුන්ඩ් එක කතා නොකර ටිකක් අපි ඩීප් ගිහිල්ලා බලමු මොනවාද මේක ඇතුළේ අපිට කරන්න තියෙන්නේ කියලා ස්පෝට් ගෲප් එක ඇතුළේ. නමුත් මම මේ දෙක අදාළු දෙක කතා කරන්න කලින් ගිය සතියේ කියපු එක මම චුට්ටක් ඔයගලන්ට මතක් කරලා ඉන්නේ. ගිය සතියේ අපි කරේ ස්පෝර්ට්ස්මන් කියන මේ ප්‍රොෆෙෂනල් බැජ් එක. ඒකෙදී ඔයගලන්ට මම කිව්වා ස්ටෙප් 4ක් එක සම්පූර්ණ කරන්න මතක් කරගන්න. රගර් පාපන්දු ක්‍රිකට් හොකී ටෙනිස් වොලිබෝල් දැල්පන්දු එල්ලේ වැනි එරිමහන් ක්‍රීඩාවලින් දෙකක නීති දනසිකීම හා ඉන්නෙක් ක්‍රීඩාව ප්‍රධාන ලෙස ක්‍රීඩා කිරීමට හැකියාව තිබේ. දෙවන එක තමයි සංවිධානය කළ පුහුණුවීමේ පෙරහුරු ආදියේදී නීතිපදා හා නොපමා කටයුතු කරන බව ක්‍රීඩාවලට උනන්දුවක් ඇති බව සහ හොඳ ක්‍රීඩාවලියෙකුගේ ලක්ෂණ ඇති බවට පුහුණුකරු සෑහීමකට පත් කරනවා. තුන්වෙනි කාරණා තමයි බලදක්ෂා විසින් තෝරාගෙන තිබෙන ක්‍රීඩා දෙකක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය හා ජාතික කීර්තියක් දිනා දෙන ක්‍රීඩකයන්ගේ නම් හා දස්කම් ඔවුන් දිනාගත් ලකුණු පිහිටව වාර්තා ආදීගෙන් දැනගෙන සිටියි. අවසාන කාරණාව තමයි ක්‍රීඩාවලට සහභාගී වීමෙන් ලද හැකි ප්‍රයෝජන ගැන පරීක්ෂකවරයා සමග සාකච්ඡා කිරීමට හැකියාව සහ ඔවුන් විසින් තෝරා ගන්න ලැබෙන ක්‍රීඩා දෙකක ඉතිහාසය පිළිබඳ මනා දැනුමක් ඇතිවා වෙනවා. ප්‍රව කියන කාරණා හතර සම්පූර්ණව තමයි ස්පෝර්ට්ස්මන් කියන එක හම්බෙන්නේ මයකට දෙන්න ඕනේ ගයිඩන්ස් එක ගිය සතියේ දුන්නා. නිසා ඒක කරුණා මිස් වෙච්ච දරුවෙක් ඉන්නවනේ ගිය සතියේ වීඩියෝ එක බලන්න. ඒක ඇතුලේ තියෙනවා මොකක්ද කාරණාව කියලා. ඊළඟට අද දවසේ අපිට තියෙන මේ ඉහිණුම් කරු කියන දෙයට ආරම්භයක් ගන්න. එතකොට දැන්
ඔගොල්ලන්ට බලාගන්න පුළුවන් ස්ක්‍රීන් එකක් තියෙනවා, මොකක්ද තියෙන පෝල් එකක් තියෙන. හරි. එතකොට පොඩි කාලේ ඉඳන් වගේ පෝල්ස් වල ස්විමින් කරලා ප්‍රැක්ටිස් කරලා ඉන්න දරුවෝ ඇති. හරි. එහෙම නැති දරුවොත් ඇති. කොහොම වුණත් දෙගොල්ලන්ටම අපි මේ කාරණාව කරන්න ඕන විදිහ සාකච්ඡා කරන්න ඕනේ. එනිසා ඒක ගැන අපි දැන් අවධානය යොමු කරමු. එතකොට ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් මේකෙදී කරන්න තියෙන්නේ කාරණා දෙකයි. එකක් තමයි නාන ස්ථානයේ පැත්තක සිට ට්‍රම්වත් ලෙස පැන කිමිදීම ඇති හැකියාව. ඒකට අපිට භාවිතා කරන්න පුළුවන් වැවක්. මේක අපි ප්‍රැක්ටිකලි කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ කියන කාරණාව සියලු දෙනාගෙන් ප්‍රැක්ටිකලි ලබා ගන්න. මොකද්ද නාන ස්ථානයේ පැත්තක සිට ප්‍රමාද ලෙස පැන කිමිදීමට හැකියාව. මේක හරිම ලේසිනේ. හරි. පැන්නා, වැවකට පැන්නා කියලා හිතමු. පැන්නා යම් කිසි නිර්දේශකනලා දොරක් පීනවා. ගැඹුරු ස්ථානයක නෙමෙයි, නොගැඹුරු ස්ථානයක. ඔයගලගේ ආරක්ෂාවත් අහරු කළා තමයි වැරේට බහින්නේ. හරි. එතකොට ඒක කරන්න පුළුවන් නම් පළවෙනි කාර්යය එතන සම්පූර්ණයි. ඊළඟට ඊළඟ කාරණාව තමයි මීටර් දෙකකට වඩා නොගැඹුරු ජලාශයකට උස සිට පැන කිමිද එහි පතුලේ තිබෙන දෙයක් අත් දෙකකින් උඩට ගෙනා යුතුයි. මීටර් දෙකකට වඩා නොගැඹුරු ජලාශයකට පැනලා පතුලටම කිමිදලා ගිහිල්ලා හරි පතුලේ තියෙන දේවල් දෙකක් අත් දෙකෙන් මැරගෙන උඩට පීනන්න යන කාරණා තමයි මෙතනදි මේ කියන්නේ. එතකොට ඔන්න ඔය කියන කාරණා දෙක කරන්න අපිට ප්‍රැක්ටිකලි එන්න වෙනවා. එතකොට තමයි ඒක යන කාරණා සම්පූර්ණ වෙන්නේ. රයිට්. එතකොට දැන් ඊළඟට අපි බලමු මොකද්ද මේ අපිට රයිඩර් එහෙම නැත්නම් අශ්වාරෝහක කියන කාරණාවෙදි කරන්න දෙන්නේ කියලා. එතකොට මේක නම් ඇත්තටම ටිකක් ගැඹුරින් කතා කරන්න ඕන පොයින්ට්ස් තියෙනවා. ඒ නිසා මම අද බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගලන්ට කියාගෙන යන්න. අපි ලබන සතියේදී මේ අශ්වාරෝහක පිළිබඳව ගැඹුරු කාරණා ඇතුළත් කරලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. මෙච්චරයි මම ඔයගලන්ට සරලව මේ විදිහට මේ දේ කියලා අවසන් කරනවා. අශ්වාරෝහක කරන්න කැමති දරුවෙක් ඉන්නවා නම් එයාට කරන්න පුළුවන් දේ තමයි පළවෙනි පියවර විදිහට අශ්වයාගේ පිටේ වාඩි වෙලා අශ්ව නිවරදිය පාලනය කිරීමේ හැකියාව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අශ්ව හැරවීම, ගමනේදී වේගය අඩු කිරීම, කෙටි වැටකින් අශ්ව පැන්නීම ආදිය කළ හැකියි. එතකොට මේ කියන දත්ත බොහොමයක් ඇතුළත් වීඩියෝ එක ලින්ක් එකක් මම රෙකෝඩින් එකත් එක්ක ඔයගලන්ට එවනවා. ඒතකොට ඔයගලන්ට ඒක බලන්න පුළුවන් මේ සතියේ. ඒක බලලා ඔයගලන්ට එතන අවබෝධය ගන්න පුළුවන්. එතකොට ලබන සතියේ ඔයගලන්ට ලැබෙන අවබෝධෙත් එක්ක අපි මේ දේවල් මේ රයිඩ් එහෙම නැත්නම් අශ්වාරෝහක කාරණාව ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දෙවැනි පියවර විදියට ඔයගලන්ට කියන්නේ අශ්වාරෝහකයෙකුගේ මෙවලම් මල්ලි අඩංගු විය යුතු දේහා ඒවා නිවැරදිව පරිහරණය කරන්න දැන සිටීම. රයිට්. අපි බලමු මොනවාද මේ අශ්වාරෝහකයෙක්ගේ එහෙම නැත්නම් රයිඩර්ගේ මෙවලම් මල්ලි ඇතුළේ තියෙන්නේ. දවගලන්ට ඔස්ට්‍රේලියාවේ එකේ බලා ගන්න පුළුවන් මේ දේවල් තමයි. අපි පටන් ගමු වම් පැත්තෙන්. ඔයගලන්ට මම ඇනොනේට් කර කර පෙන්නන්න. ඒකවල ලේසි. මෙන්න බලන්න. මේ ලේසර් ලයිට් එක යන තැන බලන්න. මෙතන තියෙනවා ඔයගලන්ට සැඩල් එක. එහෙම නැත්නම් සෑදලේ කියලා අපි මේක කියන්නේ. ප්‍රශාරෝකේක්ට මේ අශ්වයක් මත ඉඳගන්න අවශ්‍ය කරන ප්‍රධානම අංගයක් තමයි මේ සෑදලේ කියන කාරණාව. ඊළඟට තියෙනවා මේ යටින් බ්‍රයිඩල් කියන එක. බ්‍රයිඩල් කියන එකට අපි සිංහල කියන කටකලියාව කියලා. එතකොට ඒක එන්නේ හරියටම අශ්වයාගේ මෙන්න මේ කියන ප්‍රදේශය. ඊළඟට ඉය නෙට් එකක් වැටෙනවා මෙන්න මේ හරියට. හොඳින් බලාගන්න. ඉය නෙට් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් ප්‍රොටෙක්ෂන් බූට්ස්. හරි. මේන් තියෙනවා ප්‍රොටෙක්ෂන් බූට්ස්. ඊළඟට බ්ලැන්කට් එකක් ඔයගොල්ලන්ට දැක බලාගන්න පුළුවන්. ඊළඟට ඒ තමයි අශ්වයාට පළඳලා තියෙන දේවල්. අශ්වයා විතර පළඳගෙන හරියන්නේ නැහැ. අශ්වයා පදින
රයිඩර් තාරක්ෂා වෙන්න නිසා මේ රයිඩගේ බූට් තමයි ඔයගලන්ට මේ දකවලාගන්න පුළුවන්. මෙන්න මේක රයිඩගේ බූට් එක. හරි, ඊළඟට මේ රයිඩර් යුනිෆෝම් එකක් තියෙනවා ඒගොල්ලන්ට. එතකොට යුනිෆෝම් ඔයගොල්ලෝ ඇඳ ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඊළඟට බලන්න මෙතන තියෙන හෙල්මට් එක හදිස්සියේ මේ අශ්‍යා රයිඩ් කරන වෙලාවේදී ඔයගොල්ලන්ට මොනවාරි අනතුරක් වුණොත් අශ්‍යාගෙන් බීමට ඇදම් වැටීමක් වගේ සිද්ධ වුණොත් ඔයගොල්ලන්ට දරුණු අනතුරු සිදුවීම් වළක්වා ගන්න තමයි අපි හෙල්මට් එකක් භාවිත කරන්නේ මෙතන. එතකොට මේ විදිහට ග්ලව්ස් තියෙනවා මේ ඔයගොල්ලන්ට මේ බලාගන්න මම හිතන පේනවා ඇති මෙතන ග්ලව්ස් රයිට්. මේ වගේ මෙන්න මේ රෝප්ස් ටික ඔයගොල්ලන්ට ටයිට්ලි අල්ල ගන්න පුළුවන් වෙන විදිහට හරිද බදා ගන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක් තමයි ග්ලව්ස්. එතකොට අපි සමස්තයක් විදිහට කතා කරගෙන ගියොත් මේ අශ්‍රය රෝගියෙක්ගේ මෙවලම් මල්ලි තින්න ඔය වගේ දේවල් රයිට්. එතකොට මේ දේවල් පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඉන්නවා. ඒ වගේ මේවා පරිහරණය කරන අයුරුත් දැනගෙන ඉන්නවා. එතකොට මේ මෙවලම් පරිහරණය කිරීම පිළිබඳව ඔයගොල්ලන්ට මම වීඩියෝ එක ලින්ක් එකක් එවනවා. හරිද? එතකොට ලින්ක් දෙකයි. දැන් පළවෙනි ලින්ක් එක තමයි අශ්‍රය කොහොමද වාඩි වෙලා නිවරදිව පාලනය කරන්න කියන කාරණාව ඇතුළත් කරලා එක වීඩියෝ එකක් ලින්ක් එකක් තමයි අශ්‍රයෝගයේ මෙවලම් මල්ලේ මොනවද තියෙන්නේ කියලා තව වීඩියෝ එක ලින්ක් එක. ඔය දෙක තමයි දැනට අපි කතා කරගෙන තියෙන්නේ. තුන්වෙනි කාරණාවට අපියන් අශ්‍රය අපිට සෑදලේ සවිකිරීමට දැන සිටීම හා අශ්‍රයකට කටකලියාවක් දැනවීමට දැන සිටීම. දැන් අපි කතා කරමු මේ දින සෑදලේ. ඒක ඔබ දාන්න අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම කටකලියාවක් හයි කරගන්න. කියන්නේ රයිඩල් එකක් හයි කරගන්න අපි දැනගෙන ඉන්න. එතකොට මේකේ වීඩියෝ එකකුත් මම ඔයගොල්ලන්ට ලින්ක් එක දානවා. එතකොට දැන් ලින්ක් තුනයි. ඊළඟට හතරවෙනි කාරණාව විතර ඔයගොල්ලන්ට කියලා තියෙනවා සෑදලිය පිරිසිදු කිරීමට හා ආරක්ෂා කිරීම ගැන සාමාන්‍ය අවබෝධයක් තිබේ. එතකොට මේ හෝස් ෆීඩින් ගැන වීඩියෝ එකකුත් මම ඔයගොල්ලන්ට කන්වීනි වීඩියෝ එකක් හොයලා තියෙනවා. ඒකේ ලින්ක් එකක් මම එවනවා මේ වීඩියෝ එකත් එක්කම. එතකොට ලින්ක් හතරයි. එතකොට මෙන්න මේ කියන කන්නු කාරණා හතර පිළිබඳව ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මේ මම එවන වීඩියෝස් ටික බලලා ඉන්න මේ සතියේ. අපි ලබන සතියේ මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැනට අපිට මේ අශ්වාරෝහක එහෙම නැත්නම් රයිඩර් කියන මෙන්න මේ ප්‍රොෆෙෂනල්ෂිප් බැජ් එක එහෙම නැත්නම් ප්‍රවීණතා පදක්කම සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන කරුණු කාරණා අටෙන් අපි හතරක් සාකච්ඡා කරගත්තා. ඉතුරු හතර සහ අද දවසේ කතා කරපු හතරේ ගැඹුරුව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ලබන සතිය නිසා මතක ඇතුව මේ දැන් මම කියලා දුන්න පළවෙනි කොටස් හතරට අදාළ හැම වීඩියෝ එකක්ම ඉවරණකම් බලලා තමන්ට අවශ්‍ය කරන දත්ත සටහන් කර ගැනීම හොඳින් මතකයේ තබාගෙන සිදු කරන්න ඕන කාරණා. එතකොට පිහිනුම්කරු කියන දේ අපි අද කතා කරා. අශ්වාය රෝග කියන දේ ගැන අපි අද කතා කරා. පිහිනුම්කරු ගැන ලොකු දෙයක් නැහැ. නමුත් අශ්වාය රෝග කියන දේ කරන්න ඉන්නවා නම් එයාට සෑහෙන වැඩක් තියෙනවා. හරි. එතකොට රයිට් මම හිතනවා ඔයගොල්ලෝ මම එන වීඩියෝ සීරීස් එකම බලනවා ඇති කියලා. මම මාස කිහිපයක් තිස්සේ වීඩියෝස් තමයි එවන්නේ. ලයිව් සෙෂන්ස් කරන්නේ නැහැ. ඒක මම කරගන්න තුව බලන්න. එතකොට තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ ලබන සතිය අශ්වාරෝහක කියන ප්‍රොෆෙෂනල් බැච් එකේ ඉතුරු ටිකත් කතා කරලා ඉවර කරගත්තාම මේ මලල ට්‍රීඩක කියන කොටසක් තියෙනවා. තව ක්‍රීඩා කාණ්ඩයේ ඉතුරු වෙලා ඒක ගැන සාකච්ඡා කරගන්න ඕනේ. එතකොට ඒකට නම් යම් කිසි වෙලාවක් ඇයි. මොකද ඒක ටිකක් පැහැදිලි කරන්න ඕනේ කාලය අරන්. සාපි ඒකට දවසක් වෙන් කරගන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. එතකොට මෙන්න මේ කියන කාරණා හතර සම්පූර්ණ නම් කියන මොනවද? ෆ්‍රීඩක ස්පෝර්ට්මන්, අශ්වාරෝහක රයිඩර්, පීනුම් කරසවීම, මල්ල ෆ්‍රීඩක ඇත්ලටි. එන කාරණා හතර සම්පූර්ණාම ඔබලන්ට ක්‍රීඩා කාණ්ඩයට අවශ්‍ය කරන ප්‍රවීණතා පදක්කම් පිළිබඳව මම දැනුවත් කිරීම කළා අවශ්‍ය. නිසා මග අරගන්න එපා. වැදගත්ම කොටස් ටික තමයි මේ අපි කරගෙන යන්නේ. රයිට්. ඉතින් මතක් කරන්න අවශ්‍ය දේවල් විතරක් මම මෙතන මතක් කරන්නම්. ආයේ ෆ්ලෑෂ්බැක් එකේ අපි මොනවද කරේ? ඉහිණුම් කර සුවීම කරා.
අශ්වාරෝහක රයිඩවල කොටසක් කරනවා. ප්‍රවේදික මතක තියාගන්න, ඕක ඇතුළේදී මොනවද අපි දැනුවත් වුණේ කියලා මතක තියාගන්න. රයිට්. කාණ්ඩරස් නිරවශින් අවසන් වෙනවා දජය පල්ලෙහාට දැමීමෙන්. ඊට පස්සේ ඊළඟ සේවා කාණ්ඩනායකට දජය බාර දෙනවා. ඊට පස්සේ කාණ්ඩනාය විසිරෑම සිද්ධ කළා. කාණ්ඩරස් වීම අවසන් කරනවා. එහෙනම් මේ වීඩියෝස් මගේ අරගන්න එපා. හැම එකම බලන්න. ඔගලන්ට අත්‍යවශ්‍ය කාරණා ගොඩක් මම වීඩියෝ සීරීස් එක හරහා ලබලා දීලා තියෙනවා. Then have a nice day.